Hello, excuse me. Hi. Hi, ඉතින් මොකදද කරන්න හදන්නේ අද මොනවද අපිට අලුතෙන් අපේ YouTube channel එකට දාන්න තියෙන්නේ? අපි අද අලුතෙන් කියලා දෙමු මොකද අපි කාලෙකින් පස්සේ තමයි අද shop එක open කරේ. ඒක නිසා අපි අද කියලා දෙමු මුලින් ඉඳලම කොහොමද उदारी मे ब्रक्रम मुखद गौ मुखट कर बलपेम मुखद ඉතින් මේක අපි නිකම්ම බ්‍රයිට් කෙනෙකුට ඇඳුවා සාමාන්‍ය මේ ගවමකට මේ කැන්ටියන් යොදාගෙන තියෙනවා ඒ නිසා පප් එකක් සාමාන්‍ය විදිහට තියෙනවා ඒක අපි බ්‍රයිට් කෙනෙකුට ඇඳුවෙන් පස්සේ යාගේ ස්වැඩින් සහ ඒක යාගේ ඒ කියන්නේ ගවම ලොකු හින්දා ලේයර්ස් වැඩි හින්දා ඒ කියන්නේ ඇඳින එක අපහසු වෙනවා අන්නේ අපහසුතාවය නැති කරන්න තමයි අපි මේ වගේ ඒ කියන්නේ මේක පොලි ප්‍රක්කම් එකක් දැම්මම ගොඩක් යාගේ පප් වෙන එක ගොඩක්ම පප් වෙන්නේ නැහැ එතකොට දැන් අපි මේ ෆ්‍රොක් එක ගත්තොතින් මේක සාමාන්‍යයෙන් පප් වෙච්ච බවෙන් අඩු එකක් සාමාන්‍ය අඩු පැතිරීමක් තමයි තියෙන්නේ එතකොට මේ ගවුම් එකකින් එකට පප් වෙන ගතිය වෙනස් වෙනවා ඒ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන් නේද සාමාන්‍යයෙන් ගොඩක්ම පක් වෙන්න ඕනේ නැති කෙනෙකුට නම් අපි මේ වගේ පොලි බ්‍රක්කම් එකක් දාලා එයාට මේ ගවුම අඳවනවා. ඒතරට ඇවිදින්න ගොඩක් පහසු වෙන එක තමයි අපි එකින් බලාපොරොත්තු වෙන්නේ. බ්‍රක්කම් එක දැම්මෙන් පස්සේ එතන ස්පේස් එකක් හැදෙනවා නේද? ඇතුලෙන් ටිකක් සාමාන්‍ය අර හොඳ ස්පේස් එකක් එනවා. ඒ නිසා තමයි අපි මේ වගේ පොඩ්ඩක් පප් කරන් දාන්නේ. ආහා. ඊට පස්සේ තවත් දෙයක් තමයි දැන් මේ ගවුම ඩිසයින් එක මේ බ්‍රක්කම් එක දැම්මේ නැත්නම් මේ වගේ ඇකිලිලා තියෙන්නේ. प्रश्न प्रश्न गोडाई ගොඩක් අය කියන්නේ බ්‍රක්කම් එක ඕනේ නැහැ මේක දැම්මම පස්සේ ගොඩක් පප් වෙනවා කියලා. මම යාලා දන්නේ නැහැ එක එක සයිසස් වලට බ්‍රක්කම් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ රින් එකේ ඉඳලම බ්‍රක්කම් තියෙනවා. ඕනනම් මේ රින් නැතුව අඳින්න පුළුවන්. එතකොට ඇත්තට මේක බ්‍රක්කම් එකක් නෙමෙයි කැන් කැන් එකක්. එතකොට අර වෙනද වගේ ඒ කියන්නේ අර දැන් අපි කියනවා වගේ ඇවිදින්න පහසු වීමක් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ගවුම පොඩ්ඩක් පප් වෙනවා. ඔය මොන ප්‍රමාණ බ්‍රක්කම් එකක්ද? මේක රින් තුනක් තියෙනවා. ඊට අමතරව අපි මේ වගේ පොඩි කැන් කැන් එකකුත් යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ තවත් චුට්ටක් පොප් වෙනවා. සමහරක් ඒව ඇතිනෝ මේ කෑල්ල නැතුව normal මේ material එකෙන් විතරක් හදන බ්‍රක්කමුත් තියෙනවා. ඉතින් මේ බ්‍රක්කම් එකේ දැන් අපි ගත්තොත් මේ ඩමි එක ටිකක් උසයිනේ. උස නිසා මේ බ්‍රක්කම් එක ටිකක් කොටට වගේ පේනවා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවක girl කෙනෙකුට මෙහෙම අඳිනකොට කොට වුණොත් අපි එක්ක ඔයාලට ටිකක් දිග බ්‍රක්කම් එකක් දෙනවා. එහෙම නැත්නම් මේව පොඩ්ඩක් adjust කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි ඒ වගේ ඒවා ඉතින් අපේ ඉස්සරහ දින වීඩියෝස් වලින් කියලා දෙන්නම්. අහහ. එතකොට අපි දැන් මෙහෙම තමයි බ්‍රක්කම් එක අඳ ගන්න ඕන. අඳ ගන්න ඕනේ මේ දෙක මෙහෙම එකට තියලා මේ කෝඩ් එකෙන් ගැට ගහන්න පුළුවන්. අර ගැට ගහනකොට අර වගේ පණින වෙලාවල් තියෙනවා. ඒවා ඉච්චර ගණන් ගන්න එපා. මේක ෂුවර් නෑ කියලා මොකද වාට මෙතනින් ගැටයක් දාලා ආයි මේක මෙහෙම කර ෆික්ස් කරන්න පුළුවන්. වකරි ඔය කටුවක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. उदारी अभी ब्रक्रम अभी अमृत तव लसन गौम कुत्ट अंदन मत मतलब कलिंग वीडियो प्री शूट अभी अब बलो एंगेजमेंट ब्राइट एक विशेष मेतर में गुड़क वेदगदे मुखद समहार वेलावट मे अपे समहार तरुणी कोड दाने का पिली बंदवा प्रश्न करना कोड दाल तीन वेरद
ඔව් ඒ කියන්නේ දැන් සාමාන්‍ය මනමාලියෙක් ලොකු මුදලක් වැය කරලා තමයි ගවුමක් ගන්න එහෙම අරගෙන ඉතින් ඒක හරියට අඳින්නේ නැත්තම් වැඩක් නැහැ නේ එහෙම ලස්සන යාට එන්නේ නැති වෙනවා එහෙම ලස්සන යාට ලබා ගන්න බැරි වෙනවා ඒක නිසා අපි දැන් බලමු බලමු නේද වව් ලස්සන ගවුමක් ආ ඔව් මේක ඇත්තටම මැජෙන්ටා කලර් ගවුමක් ඊපස්සේ මේක අපිට පිටිපස්සෙන් තියෙන කෝඩ් එකක් ඒ කියන්නේ මේ කෝඩ් එක තියෙන එක හරි ලේසියි මොකද ඒතකොට මේක ඇඩ්ජස්ටබල් ඩ්‍රෙස් එකක් වෙනවා ඊට අමතරව දැන් මේ ඩ්‍රෙස් එක අපි අඳනකොට මේක අපිට උඩිනුත් අඳවන්න පුළුවන් නැත්නම් සමහර කට්ටිය කියනවා මේ බියුටිෂන් නැහැම ගොඩක් අය කරනවා මේක බ්‍රයිට් මේකප් එක ඔක්කොම දාලා ඉවර වෙලානේ ගවුම අඳවන්නේ ඒකවල කියනවා මේක ඇතුළට බහින්න කියලා ගවුමට ඒ ඇතුළට බැස්සෙන් පස්සේ ඒගොල්ලෝ පස්සේ තමයි බ්‍රක්කම් එක දාන්නේ එහෙම ගැටලුවකුත් නැහැ. ඔව් එහෙම ගැටලුවක් නැහැ. හැබැයි අපි එන්නේ හොඳට මතක තියාගන්න ඕනේ ඒ වගේම අපි කරනවා අපි බ්‍රක්කම් එක පස්සේ අඳන වෙලාවන් තියෙනවා. එතකොට කරන්න ඕනේ මේක දැන් ලේයර්ස් ගානක් තියෙනවානේ මේ ගවුමේ. අපි අඳලා ඉවර වෙලා මේ ලේයර්ස් ටික හොඳට හදන්න ඕනේ. එහෙම හැදුවේ නැති වුණොත් ඇත්තට මේ ගවුම ලස්සනට පේන්නේ නැහැ. මොකද ඒක තනින් තනින් පොප් වෙලා ඒ වගේ තමයි පේන්නේ. ගවුමේ නීට් එක පේන්නේ නැහැ. අද පින්න විදිහට ඇත්තටම අපි නම් ගොඩක්ම බ්‍රයිට් කරන්න දන්නේ මොකද අපි මෙතන මේකප් එකක් දාලා නම් නැති නිසා අපි කරන්නේ ඉස්සෙල්ලා බ්‍රක්කම් එක අඳලා ඊට පස්සේ තමයි ගවුම අඳන්නේ. හැබැයි ගවුමක උඩින් අඳන්න අපහසුත් නැහැ නේද? මොකද අඳන එක තමයි ඇත්තටම ලේසි. ලේසි ක්‍රමේ. ලේසි උඩින් අඳින්න. ඊටත් දැන් ඔය ගවුම ගත්තාම වුණත් ඔය ගවුමේ පිටිපස්සෙත් ලොකු ඉඩක් තියෙනවා. ඔව්. ඔයාලට කැමති ආකාරයෙන් අඳින්න පුළුවන්. ඇත්තටම මේකේ ගොඩක්ම පහසු ගවුම උඩින් අඳින එක නිසා මේකප් එක දාන්න මේකප් එක ඉස්සෙල්ලා දැම්මට කමක් නැහැ. ඔයාට ගවුම, ඒ කියන්නේ මේකප් එක දාන්න කලින් ගවුම අඳවන්න පුළුවන්. අඳවලා මේ කෝඩ් එක ටයිට් කරන්න තුව තියන්න පුළුවන්. බ්‍රයිට් පොඩ්ඩක්, ඒ කියන්නේ මේක ඇඳගෙන මේ ටික ලූස් කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ මේකප් ඔක්කොම දාලා ඉවර වෙලා මේක ඇඟට සෙට් කරගෙන කෝඩ් එක දාන්නත් පුළුවන්. අනික තමයි මේ ගවුම අඳනකොට අපි මේ ගවුමේ ඔක්කොම මෙතනින් මෙහෙම අත දාන්න ඕනේ. අත දාලා ඉවර වෙලා බ්‍රයිට් මේ ලේයර්ස් ටික ඔක්කොම උහුම අරගෙන ඊට පස්සේ අපි මේක දැන් බ්‍රයිට්ගේ ඔළුවින් දාන්නේ ගව මුඩින් දාන්නේ. එතකොට මේ විදිහට දානවා මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ උසයි එක තමයි වැඩි. ඊට පස්සේ මෙහෙම දාලා අපි මේක හොඳට හදනවා ගවුම. හදලා ඊට පස්සේ කරන්නේ අපි අනික තමයි බ්‍රයිට් එක කියනවා ඔයා ඉස්සෙල්ලාම අත දාන්න එපා කියලා. මොකද අපි මේක ඔළුවෙන් දාන්න යනකොට මේ බ්‍රයිට් අත දාන්න ගියත් මේක හරිම අපහසුමක් වෙනවා අඳන්න. අනික තමයි ඊට පස්සේ මේ ගොඩක් අර සියුම් මතවල් තියෙන දැන් මේක වගේ නෙවෙයි සමහර තියෙන ලෝන් ස්ලිව්ස් ඒවා. ඒවා ඉතින් ඇත්තටම හරි අමාරුයි එකපාරටම අත දාන්න ගියොත්. ඒක නිසා බ්‍රයිට් එක කියන්න ඕන ඔයා අත් දෙක උස්සන්න අපි ගවුම දාන්න කියලා. ඊට පස්සේ අත් දෙක උස්සපුවම ගවුම මෙහෙම වැටෙනවා. වැටෙනකන් පස්සේ අපි කරන්නේ ඊළඟට ගවුම මොහොම උඩට අරගෙන එයාට අත් දෙක දානවා. සමහර වෙලාවට ඔය ස්ලීව්ස් වල තියෙන හරි සියුම් net නේද? සියුම් net තියෙනවා. එතකොට ඒවා මේ ඒක ඩැමේජ් වෙන්න බලනවා. මෙහෙම දැන් අපි මෙතනින් මේ කැරල දැම්මා. මේක ඇත්තටම අර වෙලාවදී ඩම්මේ කරන නිසා අපිට මේක බ්‍රයිට් කෙනෙකුට අඳනවා නම් තනියම අඳවන්න පුළුවන්. සපෝට් එකක් ඕනේ නැහැ. කෝඩ් එක මේ විදිහට ගන්නවා. අරගෙන කොහොම ටයිට් කරනවා. ටයිට් කරලා දැන් මේ ඩමීකේ ගාන්ටම වගේ තමයි ගවුම තියෙන්නේ. ඒ නිසා මේ කෝඩ් එක එකතු වෙනවා. සමහර කෙනෙකුට මේක දානකොට එක්ක කෝඩ් එක සාමාන්‍යයෙන් මේ කියන්නේ ගොඩක් දුර වෙන්න පුළුවන්.
මොකද එයා නිකන් මහත කෙනෙක් නා කෙට්ටු කෙනෙක් නම් තව ගොඩක්ම කෝන් එක ළඟට ඇවිල්ලා එයා කෝන් එක දාන එකෙන් එයාගේ ඇඟේ ෂේප් එක ගන්න බැරි වෙලාවල් තියෙනවා ඒ වගේ වෙලාවල් වලට අපි කරන්නේ ගවුමේ සයිඩ් එකෙන් අඟලක් විතර වගේ අඩු කරනවා සයිඩ් ඒ කියන්නේ දෙපැත්තෙම අඩු කරන් පස්සේ ඊළඟට කෝඩ් එක දානකොට එයාට ගවුම හොඳට ෆිට වෙනවා ඇතර මේ ඒ කියන්නේ ගවුමකට කෝඩ් එකක් යූස් කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා නේද ඒකයි මම කිව්වේ ඇඩ්ජස්ටබල් බ්‍රෙස් එකක් ගන්න එකේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියලා අනික දැන් මේ ගවුමෙත් ඇත්තටම මේක අපි එකපාරක් රෙන්ට් කරපු ගවුමක් මේකෙත් අපි කරලා තියෙන්නේ ඒ බ්‍රයිට් ගේ ඇඟේ ගන්නට වැඩිය පොඩ්ඩක් ලොකු වුණාම මේ වගේ සයිඩ් ගහලා තියෙන්නේ ඒක හින්දා තමයි මේ ඩමි එකටත් මේ ගවුම ෆිට් උනේ නැත්තම් ඩමි එකටත් ගවුම පොඩ්ඩක් ලොකු වෙනවා එහෙම අර දෙපැත්තෙන් හැදුවා කියලා ඒක පේන්නෙත් නැහැ නේද පේන්නෙත් නැහැ අනික දැන් මේ කෝඩ් එක අපි ඉස්සර නම් කරන්නේ මේ මගේ කෝඩ් එක ඉවර වෙනකොට මෙතනින් මෙහෙම දානවා සමනල ගැටි දාලා ඉවර වෙලා ඔහොම තියෙනවා ඇත්තටම දැන් එහෙම කරන්නේ නැහැ දැන් අපි කරන්නේ මෙතනින් මෙහෙම ටයිප් කරලා මේක ඇතුළට දානවා හැබැයි මේක ටිකක් දිග කෝඩ් එකක්නේ ඒ නිසා ඔයාලා බලන්න මේක මෙහෙම ඇතුළට දාලා මේ වගේ මොකක් හරි ගැටයක් ගහන්න මොකද නැත්තම් ඒක ගවුම ඇඳුවෙන් පස්සේ පිටිපස්සෙන් කෝඩ් එක එල්ලෙන්නේ. ඇත්තටම මේ වගේ දේවල් ඉන්ටර්නැෂනල් ෆැෂන් ඩිසයින් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි සාමාන්‍යයෙන් කරන දෙයක් නෙමෙයි. ඒක ගොඩක් අත්හදා බැලීම් වලට කරලා ඒ වගේ දේවල් වලින් කරන පුංචි දේවල් තමයි මේවා. මොකද නැත්තම් අපේ රටේ සංස්කෘතියට වඩා ඒ රටවල සංස්කෘතිය ඇත්තටම වෙනස්නේ. ඒ කියන්නේ දැන් ඒ රටක ඉන්න ගර්ල් කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ මේ පිට චුට්ටක් වෙන්න කියලා. නමුත් දැන් එහෙම දැම්මහම ගෞමිය අර පර්ෆෙක්ට් නේද? ගෞම පර්ෆෙක්ට්. ඇත්තටම දැන් මේ කැල නැතුව නිකම්ම දැන් මේ ඩමිය මේ ටික පෙන්වලා මේ ගෞම ඇත්ත ලස්සනක් නැහැ. දැන් මේකටත් අපි යන්නේ පොඩි බ්‍රෂ් කරන එක. ඒ නිසා මේ ගෞමත් ලොකුවට පප් වෙන්නේ නැහැ. ඇත්තටම එන්ගේජ්මන්ට් බ්‍රයිඩ් කෙනෙකුට මේ වගේ ප්‍රකයා ගොඩක් සූට් වෙනවා නේද? ගොඩක් සූට් වෙනවා. ඒ කියන්නේ හරිම කම්ෆර්ටබල්. යාට හරි සැහැල්ලුවෙන් මේක ඇඳගෙන ඉන්න පුළුවන්. තව දැන් මම තව දැන් අද රැක්කම් ගැන කතා කරපු නිසා මම තවත් ඩ්‍රෙස් එකක් පෙන්නන්න. ඒ ඩ්‍රෙස් එක ඇත්තටම අපි කරන්නේ ඒ කියන්නේ රැක්කම් එකත් එක්කම තමයි ඒ ගවුම හදලා තියෙන්නේ. ආ ඒ කියන්නේ රැක්කම් එකත් එක්කම එන ගවුනුත් තියෙනවා නේද? ගවුනුත් තියෙනවා. මොකද මේ ගවුම වල එක එක ක්වොලිටි තියෙනවා. එක එක වෙරයිටිස් තියෙනවා. ඇත්තම මේක බැලුවා සාමාන්‍ය ගවුම. මේක අපි හැමදාම දකින ඒ විදිහ සාමාන්‍ය ගවුමක්. හැබැයි හොඳ ෆිනිෂින් එකක් තියෙන ගවුමක්. ඒත් මේක අර ඇත්තම කිව්වොත් අපිට ලක්සරි ඩ්‍රෙසස් කියන ගණන් දාන්න පුළුවන් ගවුමකුත් නෙමෙයි. එතකොට ලක්සරි ඩ්‍රෙසස් කියන්නේ මොන වගේ ගවුමද කියලා අපි බලමුද? හරි. මේ ඩ්‍රෙස් එක ඇත්තම අපි නිර්මාණය කරේ අපේ මුස්ලිම් රයිට් කෙනෙකුට. එයාට ඕන වුණා මේකේ ඩිසයින් එක තිබුණේ මගේ ළඟ හයි නෙක් ගවුමක් නෙමෙයි. එයාට ඕනුණා හයි නෙක් ගවුමක්. ඒක නිසා අපි මේකේ පාර හයි නෙක් ගවුමක් විදිහට එයාගේ මෙෂර්මන්ට් එකටම නිර්මාණය කරා. එතකොට මේක ඇත්තටම ලක්සරි ඩ්‍රෙස් එකක්. ඒ නිසා තමයි මේ ඩ්‍රෙස් එකට මේ වගේ බ්‍රක්කම් එකක් ඉන්නේ. අනික මේකේ ගොඩාක් ලේයර්ස් උත් නැහැ. ඕගලන් පේනදි සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා බලපු ගවුම මීට වඩා ලේයර්ස් ගොඩක් තිබුණා. එතකොට මේක තමයි මේ බ්‍රක්කම් එක මෙතනින් ෆික්ස් කරලා තියෙන්නේ. ආ ඒ කියන්නේ මේකට බ්‍රක්කම් එක ඇටච් කරලාමයි එන්නේ. එන්නේ මේක ෂිප් එකකින් තියෙන්නේ ඕන්නම් අපිට ගලවලා අයින් කරන්න පුළුවන් අයින් කර වෙනින් බ්‍රක්කම් එකක් යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන ෂිප් එක ආහා ඒ කියන්නේ අපිට අනවශ්‍යයි නම් ඒක අයින් කරන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන් අයින් කරන්න පුළුවන් මේකටම මේ විදිහට බ්‍රක්කම් එකක් ආවම ඒක හරිම ලේසි එතකොට ඒ කියන්නේ අපිට මේ බ්‍රයිට් එක ගවුම අඳවන්න හරි ලේසි එතකොට අපිට ඇත්තනම යකින් අඳන එකත් ගොඩක් පහසු මේක ඇත්තනම රින්ස් හතරක් යොදාගෙන හදපු බ්‍රක්කම් එකක් තමයි මේ තියෙන්නේ ඒක ඉදින් මේ ගවුමත් හෙවි නිසා ගොඩක් හොඳට ඒ ගවුමට ඔරොත්තු දෙන විදිහට මේ බ්‍රක්කම් එක හදලා තියෙනවා ඉතින් එහෙමනම් ඔන්න අපි අද ඔයාලට කියලා දුන්නා බ්‍රක්කම් ගැන බ්‍රක්කම් මම ගොඩක් වර්ග නම් පෙන්නුවේ නැහැ ඒ ප්‍රක්කම් එකක් යොදා ගන්න යයි ප්‍රක්කම් මොන විදිහද ගවුමට පාවිච්චි කරන්න කියන එක පෙන්නවා තව මොනවා හරි වාට දැනගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න එතකොට අපිට ඒක විස්තර ඇතුව ඔයගලන්ට කියලා දෙන්න පුළුවන් ඒ අතර තවත් අපි ඩ්‍රෙසස් කරගෙන යන අතරේදී ඔයගලන්ට තව විවිධ ප්‍රක්කම් වර්ග ගැන පෙන්නන්න ඩ්‍රෙස් එකත් එක්කම ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගැන සැකයක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් ඔන්න කමෙන්ට් කරන්න එතකොට ඊළඟ වීඩියෝ එක ඒ පිළිබඳව තමයි අපි කරන්නේ දන්නේ නැති මොනවා හරි ඔයගොල්ලෝ තේරිච්ච නැති දෙයක් වගේ ඒ වගේ දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න. එතකොට අපි ඊළඟ වීඩියෝ
ඇත්තටම මෙතෙන්ට එන අපි ඕනම ඒ කියන්නේ බ්‍රයිට් කෙනෙකුට අපි ඒගොල්ලන්ට ඇඳුම් දෙකක් තුනක් ඇඳලි වල වෙලා try කර බලන්න අවස්ථාව දෙනවා. ආ ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවකුත් තියෙනවා. තියෙනවා. මොකද එහෙම මේ වගේ ගෞමක් කොහෙත්ම අයිඩියා එකක් ගන්න බෑ. මේ පේන විදිහ නෙමෙයි ඔයා ඇඳහම. ඇත්තටම මේ ගෞම වල මා දක්න විශේෂත්වය තමයි මේ තීනවන වැඩිය ගොඩක් ලස්සනයි ඇඳ. අනිද්දේ තමයි කාන්තාවගේ ජීවිතේ වැදගත්ම දවස. ඉතින් ඒ වගේ දවසක එයා අඳින ඩ්‍රෙස් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඇත්තටම ඔයාට ආවොත් බලන්න පුළුවන් මෙතන තියෙනවා ලොකු කලෙක්ෂන් එකක් විවිධ මාදලියෙන් විවිධ හැඩයෙන් විවිධ වර්ණ වලින් ආවොත් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ වෙඩින් එක එන්ගේජ්මන්ට් එක මේ ඕනම දෙයක් ළඟදි තියෙනවා නම් නැත්තම් තව කල් ගියත් කමක් නැහැ ඔයාට මේ වෙඩින් ඩ්‍රෙස් එක ඔයාටම කරගන්න ඕන නම් කස්ටමයිස් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම එන්න ජාලිය රියල්ටි ප්ලාසා එකට.